Daddy? My daddy is going to get out of here. Narmada. Why are you going to get out of here? Why are you going to get out of here? Daddy is going to get out of here. मानन कहाँ था आपको देखने आया डैडी वही विद्या टीन ना डैडी डैडी होंडी इन्द नर्मदा मटे इन्हें खरदर वाली बेरे इन्हें साल्ली वाली मित्रक पे हितने दास करेगा नटोनी ये वाके में हितरा शक्तियाँ ऐतिकरेगा नटोनी बलाकर मॉर्निंग मिस्टर डगलस। गुड मॉर्निंग पूजा। मम्मी कल्पना के लिए मगे वाइफ क्या ना। पूजा तो माता कहती ने हेमाली, नर्मदा की अम्मा। माता माता का है, माता मुकदमा माता का नहीं आते। मां कल्पना के लिए नर्मदा, सॉरी पूजा। एक काल हेमालित मांगवा के मैं किधर थानी में नहीं थी यार मैं थानी का मैं कोहम देने नहीं तक किया ला ओवे थिंग थानी में इन्हें कोटा काले के आगानु आके लेने का कोटा आकलों को प्रश्न या ये भी तरक ने भी पूजा ये दावसले नर्मदाई माय यार दीप वादया या की वो किसी मदया अपने किसी में कहने तमिल कटवट गरंग आते ने ये उन आटे यार दिगिन दिगिन टम किए वगे ने गिया आटे का मतलब कहीं नहीं ओह वी थिंक वैड वैडी का मटे मिस्टर डागलस टा मतलब कहीं नहीं थे नहीं पूजा एक तमाई नोसेल की नहीं ते मात ते माई मटा ते माई මොනවද මිස්ටර් ඩග්ලස් මේ කියවන්නේ? බය වෙන්න එපා පූජා. මගේ කල්පනාව නරක් වෙලා නැහැ. ඒක දැන් තිබ්බටත් වඩා හොඳයි. මට දැන් දැනෙනවා පූජා මාත් මිනිසෙක් කියන එක. මට ඔයගෙන් උදව්වක් ඕනේ කරනවා පූජා. කියන්න. මට පුළුවන් ඕනම දෙයක්.
නර්මදා ගැන ටිකක් හොයලා බලන්න. යෝහන්ගේ ආශ්‍රය එච්චර හොඳ එකක් නෙවෙයි. ඒ එයාකට කැමති වේද? දැන් එයා මගෙත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒකත් ඇත්ත. එයා දැන් හරියට ඉස්සර මං වගේ. එයා ඉතින් වෙන කාගෙන් ජීවිතය ඉගෙන ගන්නද? It's okay. දැන් පුජාවි මම ආවේ මිස්ටර් ඩග්ලස් ටිකක් බලලා යන්න. බොහොම ස්තුතියි පූජා. අපි මොනව හරි බීලා ඉමු. සඳනි. ඔයා උදේම නැගිටලා වැඩ. මම හරි බලනකෝ කියලා. එහෙම තමයි. මම පුරුදු වෙලා ඉන්නේ උදේම නැගිටලා වැඩ කරන්න. අනිත් එක ඉතින් මේ ගෑනු කෙනෙකුත් නැහනේ. ඒක නම් හොඳයි. දැන් එතකොට හෙට වැඩටත් යනවද? ඔව්. විශේෂ වැඩක් නැහනේ. සඳුනි. අපිට හැමදාම මෙහෙ ඉන්න බෑනේ. දැන් රිද්මාවහම ඒගොල්ලන්ට නිදහසේ ඉන්න දීලා අපි මෙහෙන් යන්න ඕනේ. මම නම් කියන්නේ අපි අපේම ගයක් හදාගමු කියලා. ඒක නම් හොඳයි තමයි. මොකද ඉතින් හැමදාම අපිට මාමලට කරදර කරන්නත් බෑනේ. මේ ඒක නෙමෙයි. ඔයා ගිහිල්ලා බලනවද මාමල හැරෙලාද කියලා? එහෙමනම් මට යාළුවෙක් එක්ක තේ හදන්න පුළුවන්. හොඳයි. ආ. ඒක නෙමෙයි. මොන හරි වැඩ තියෙනවා නම් කියන්න. මම උදව් කරන්න. නෑ නෑ නෑ. මම ඒ වැඩ බලා ගන්න. ඔයගේ මං කියෝ පෙක් කරන්න. හරි ජයයි ලොකු හෝටල් නේ අපේ කට්ටිය ජයට තිබ්බ වැඩි උංගි ජෝඩු කොහෙද මාමලා ගෙදර අපු එහෙ ආවේ නෑ අර අපේ පොඩි චූටි මැණිකේ බඳින්න ඉන්න මහත්තයා ඉන්නෝනේ ආන් එහෙ අනික ඉතින් පාලම් මහත්තයාගේ යාළුවනේ මේන්කේ කොටහා උංගි ඒගොල්ලෝ සතුටින් ඉන්නවද අපට සීරි ගාජ බාටු කුරුල්ල ජෝඩුව වගේ සිම්පල් මැරිඩ් කැපිටල් හැපි දැන් උංගිගේ ඉංග්‍රීසිත් හොඳයි ටික භාවිතේ භාවිතේ මහත්තයෝ වෙන රහසක් නෑ මේ උංගි දැන් ඔය කතාව නවත්තලා කියපන් ඔබ දැන් මේ පැත්තේ යනවද උවමනාවක් නෑ ඕනකමක් තියන නම් ගිහිල්ලා එන්න පුළුවන් මොකෝ ඉතින් අපේ ගෙවල් නේ වේව අනේ උංගේ නම් පොඩ්ඩක් හිටපන් මං කියන්නට වලු දෙකක් යවන්න ඕනේ නංගිට අපි මතකත් නැතුව ඇති නේද උංගි මොන පිස්සුද මහත්තයෝ මගුල් දාසේ මතක් වෙලා ඇඬුවා මට දන ගාලා වැන්දා අයියා කෙනෙක් වගේ කිව්වා යා එහෙම තමයි උංගි ටිකක් හිතුවක් කාලා ටිකක් දඩබ්බර ඒ වුණාට කාටවත් හොඳයි
කොමේ අරුජෝඩුව තාම නිදිද නෑ නෑ උදේ පාන්දර නැගිටලා රොටි හදනවා තේ හදනවා එකම ජංජාලයයි තාත්තේ ගෑන ළමයි ගෙදර ඉන්නකොට හරි එළියයි නේද මොකද්ද මේ වහින් හොරෝ කියන්නේ you are beating about the bush ah නෑ නෑ මම කිව්වේ තාත්තේ දැන් සඳුනිලා ඉතින් කවුද හරි යන්න ඕනනේ මේගොල්ලන්ගේ තැන් වලට ඌදිගේ ගැත්තනේ පුතා ඒගොල්ලන්ට කියලා මේ ගෙවල් දොරවල් නැද්ද පදිංචිට යන්න බෑ නෑ මං කිව්වේ එහෙම නෙවෙයි මං කිව්වේ තාත්තේ මං කිව්වේ අපි ගැන මේ ඒකද මේ තමුන්නාංශේ දොස්තර රිද්මයි එකතුලා කල් ගත්තනේ මගේ ප්‍රමාදයක් කිය හරි හරි ඉතින් දැන් තියෙන තාත්තගේ ප්‍රමාදෙනේ එතකොට ඒ කියන්නේ දැන් උනන්දුයි හරි ඉතින් කියන්න බෑ එතකොට තරුෂ රිද්ම ගැන උනන්දු ඒක තමයි වෙන්න ඕනේ නැත්නම් ඉතින් දෙන්න මුල්ලකට වෙලා ලව් බර්ඩ්ස් ලා වගේ කිචි මිචි ගගා හිටපෙන්නේ කලේ මෙච්චර කල් मम्मे අද මට පූජා හම් වුණා. එයා පණිවිඩයක් කිව්වා. මට මොකද්ද? අසංකයියලේ ගෙදර අය ඔයා වර්ධවා තේරුම් ගත්තට සමාවිල්ලා තියෙන්නේ. ඒ ගැන කනගාටු වෙනවා. ආ. ඕකද මහලකු පණිවිඩේ? දැන් ඉතින් කියන්න ඔයාගේ තීරණය මොකද්ද කියලා? ඒක තමයි මෙයා මේ වටයක් ගැන. හරි ඉතින් මට දැන් පූජා හම් වුණොත් මම මොකද්ද කියන්නේ? එයි. පූජට මේ දවස්වල වෙන වැඩ නැද්ද? අනුන්ගේ ප්‍රශ්න වලට කොටද? ඔයාගේ ප්‍රශ්න වලට ඉතින් පොලිසියෙන් හොට දාන්න නේතු කොහොමද? ඒවා තනි කරම නඩුනේ. ආ ඇති ඇති. කටවහන් ඉන්නවා. කියන්න මං මේ ප්‍රශ්නේ අමතක කරුවා කියලා. ඊට වඩා වැඩි සම්මතකම් ඕන නෑ කිව්ව කියලා කියන්න. ආ නෝනේ ආ උංගි උංගිලට නම් මොකද ඉතින්? රජ මගුල් වගේ ඔන්නෝනේ හැමද කියලාත් නෑ ඔන්න කේක් තිබ්බා කැවුම් තිබ්බා මං උදේ පාන්දරින් නෝනලාගේ පංගුව එහෙ ගිහින් තිබ්බා අපේ පංගුව ඒකෙන් අපේ ගෙදර එක බාරගත්තද නැතුව ඇයි නෝනෙට දුන්නේ නැතේ හරි රහයි කන්න හොඳේ තම්සර පිස්සුද මෝඩයා මම කනෝද සඳුනි ගිතේත් ආ ඒකත් තමතුකුණා මේ තෑගි බෝග දෙනෝ නම් අදම දෙන්න මට බෑ තුන් හතර පාරක් එහෙට මෙහෙට යන්න හොඳ ඕ මට පිස්සුවේ ඇයට තෑග් ගිහින් දෙන්න ඒ කියනුන්ගි අපේ ගෙදර සේරම තෑගි දුන්න දයාට දෙන්න කියලා ඔව් හාමිනේ දුන්නා ඉංග්‍රීසි මහත්තයා ඉතින් සලසලා නෝනට බයයිනේ උන්ගි මේ හැමතිස්සෙම මගේ අකවුසල කතා කියන්නේ ද කටවාගෙන ඉන්නවද सॉरी नोने ऑटो डायल लूना सॉरी है मैं ओ नुनो डायल करानी हरी हरी मन डायल कर गाना याना याना टाटा सीटिंग ओंग अपी किया दिन नाटा हो दिंग इन्ना पुलवान डांग एच्चराइनी मात्यो
එතකොට ඉතින් ඕන දුකක් සතුටක් විඳ ගන්න පුළුවන්නේ ආයේ මොනවාද එක දවසෙන් ගියේ අනිත් පැත්ත හැරුවා ඔය ඉන්නේ Taman ගේ වගේ බලාගෙන හොඳ ළමයා හැබැයිටම ඒ උනාට රණසිංහ මහත්තයෝ මේ වැඩි කාලයක් එහාට වෙලා යට ඉන්න දෙන්න පුළුවන් කමක් නැහැ මොකෝ මේ මට හිතපු හොඳම ගෝලියද දැන් එක්කෙනෙක් නේ මන් දන්නවා මන් දන්නවා මේකෙන් එක හොඳක් සිද්ධ වෙලා වුණ ඒ මොකද්ද මහත්තයෝ ඔන්න ඒ පාර අපේ මනුස්සයලත් කසාද බඳින හදිසියක් ඇති වෙලානේ ඉතින් හොඳයි නේ ඇති යන්තම් ඒවත් හිතුණා මේ ඒගොල්ලන්ට මේක මේ ලොකු කමක් බරපතල කමක් තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ හිතේ මේ කසාද බඳිනවා කියන්නේ හරියටම මේ ගස් දෙකක් එකට එකතු කරලා බඳිනවා වගේ මෙහෙමත් මේ ප්‍රශ්නයක් එකක් දෙයක් ආවම තීරුම් ගන්න තැයි ඕකේ ඉතින් අපේ ළමයින්ගේ වැරද්ද නෙමෙයි මහත්තයෝ අපේත් වැරද්ද අපි නම් ඉතින් කොහොම හරි දරුවෙක් එක්ක ටිකක් හරි ඉන්නවා කොයි එකටත් මම ළමයින්ට කතා කරන්නම් ඒගොල්ලන්ගෙත් මේ වණ කමක් තියෙන්න එපාය මම මේ කල්පනා කළේ ලොකු මුතේ මේ කටයුත්ත අපි තවත් කල් දාන එක කිසි තේරුමක් නැහැ රණසිංහ මහත්තයත් කැමති එකේ අපි ළඟේ කටයුත්ත ඉක්මනට ඉවරයක් කළා දාමු ඒක තමයි අප්පච්චි මෙයාගේ තකමැත්තක් නැහනේ ඒ හින්දා කල් දාන එක තේරුමක් නැහැ Thank you.